අපේ කලා ශිෂ්‍යය තුල දැක ගන්න ලැබෙන මේ දිනවල අතිශයින් කතා බාට ලක් වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි බුද්ධි රන්දිනිය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල තිරගත වෙන ජනප්‍රිය චිත්‍රපටයක් වන ජංගියෝරා චිත්‍රපටයේ කරුණා කියන චරිතයට රංගනෙන් දායක වෙන්නේද ඈයි. ඉතින් එහේ පසුගිය දවසක සමාජ මාධ්‍යට එක්වෙමින් මේ වගේ කතාවක් කියලා තිබුණා. ඉතින් එය මේ දිනවල චනික පෙරේරාගේ යක්කනාද ටෙලිනාට්‍යයේ ෂූටින් කරනවාලු තිස්සමාරාම් ප්‍රදේශයේ. මේ නිර්මාණයේ සුද්ධි කියන චරිතය තමයි ඇය කරන්නේ. කුලහීන සමාජයක කාන්තාවක් තමන්ගේ දරුවන් ඊර සමාජ තලයන්ට ඔසවා තබන්නට ගන්න උත්සාහයක් තමයිලු ඇය රඟපාන සුද්ධි නැමැති කුලහීන කාන්තාව තුලින් එළියට ගෙනින්නේ. ඉතින් ඒ වගේම ඇය රඟපෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ පියාඹන මෝනිස්සම් ටෙලිනාට්‍ය මේ දිනවල සිරස නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා. එයි යශෝදාට රඟපාන්නෙත් ඇයයි. මේ චරිතය නම් ටිකක් සටකපට චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් එච්චර හොඳ නෑ කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඇයගේ මුල්ම සිනමා රංගනය සෝමරත්න දිසානායකගේ ජංගි හොරා චිත්‍රපටියලු. ඒ කරුණාගේ චරිතයට තමයි ඇය රංගනෙන් දායක වෙන්නේ. ඊට පස්සේ ඇය රංගනෙන් දායක වුණේ සෝමරත්න දිසානායකගේම සර්ගම චිත්‍රපටයටලු. එහි කන්‍යා සොහිරියක් විදියට තමයි ඇය රංගනෙන් දායක වුණේ. ඉතින් ඊට පස්සේ පාලිත පෙරේරාගේ තාල චිත්‍රපටියේ ගැමි කාන්තාවකට රඟපෑවලු. දැනට අවසානයේ රඟපා තියෙන්නේ රොහාන් පෙරේරාගේ සීගිරි චිත්‍රපටයට කියලයි ඇය පවසන්නේ. ඉතින් සීගිරි ඉදිරි දිනයේදී තිරගත වෙන්න තියෙනවාලු. සරගම තාල මේ වෙන විටත් තිරගත වෙලා ඉවරයිලු. මේ දවස්වල ඇය මුලින්ම රඟපෑ ජංගි හොරා චිත්‍රපටයේ තිරගත වෙමින් තියෙනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇය කියන විදියට ජීවත් වෙන්න සමාජ අරගලයක යෙදෙන ගැහැණියක් තමයිලු කරුණ කියලා කියන්නේ. කිසිම වෙලාවක තමන්ගේ ස්වාමියාව හෝරාගෙන කන්න හදන කෙනෙක් නෙවෙයිලු. පුළුවන් තරම් අවට සමාජෙන් ස්වාමියාව පරිස්සම් කරලා තියාගන්න හදන කෙනෙක් තමයි කරුණා කියලා ඇය කියන්නේ. ඒ මනුස්සකම තුල එයා පොඩි අල්ලසක් අරගෙන ආර්ථිකමය වාසියක් ගන්නවාලු. ඒක උනත් මුදල් හැටියට ගත්තොත් ලොකු ගාණක් නොවේ කියලයි ඇය පවසන්නේ. ධනවත් සහෝදරයා තමන්ගේ මල්ලිගේ අසනීපය සුව කරන්නේ නැහැලු. මල්ලිගේ දීපල වලට තියෙන තණ්හාව නිසා. එහෙම කාලයක් කරුණා තමන්ගේ ස්වාමියාව රකගන්න තමන්ගේ පියවරු අල්ලන්න දෙන එක තමන්ගේ යටකලිසම තියාගන්න දෙන එක තුල පවා තියන්නේ ස්වාමියාට එලියෙන් ගුටි කන එක වළක්වා ගන්නයි, සමාජ අපවාදින් ගලවා ගන්න එක. කරුණා තමන්ගේ ආධිපත්‍ය තුල ස්වාමියාව රැකගන්න තම ස්වාමියාගේ මානසික ව්‍යාධිය සමාජයට නොපෙන්වා සිටින්න කරුණා දන්න උත්සාහයක් කියලා ඇය කියන්නේ. ඉතින් සෑම්සර්ගේ අවශ්‍යතා ඇය හොඳින් අවබෝධ කරගෙන සිටින නිසා තමයි සෑම්සර්ට පවා කරුණා සැරවැර කරන්නෙත් තනය දෙන්න ඩිමාන්ඩ් එකක් කරන්නෙත් කියලයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේම සෝමරත්න දිසානායක මහතාගේ චිත්‍රපටයක රඟපාන්න යනවා කියලා ගෙදරට කිව්වම ගෙදරින් නම් කිසිම විරෝධයක් එල්ල වුණේ නැහැලු. හැබැයි ඇය චරිතය ගැන නම් එහෙම ලොකුවට කියවේ නැහැලු. කොයි දෙමාපියෝ වුණත් කැමති නෑනේ තමන්ගේ දරුවා නුසුදුසු දෙයක් කරනවාට කියලයි ඇය කියන්නේ. ගෙදරින් අවසර ලැබුණේ ඇය චරිතය ගැන කොලේ වහලා ගෙදරට කිව්ව නිසාලු. සමහර විට ඇත්ත කිව්වනම් ඇයට ජංගි හොරාත් නැති වෙන්නත් තිබුණා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇය නාට්‍ය හා රංග කලාව හදාරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ වගේම මනෝවිද්‍යා පිළිබඳ උපදේශකවරියක්. ලිංගිකත්වය පිළිබඳ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන අය ගැන සමාජයේ එළිපිට කතා නොකරුවත් ඇය වුණා ඇගේ වෘත්තීය මට්ටමින් කටයුතු කිරීම තුළ හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම අම්මයි තාත්තයි චිත්‍රපටිය බලලා ඇවිත් ඇයට දොස් කිව්වලු. දැන් නම් ඒක සමනේ වෙලයි තියෙන්නේ. අම්ම නම් ගෙට ගොඩ වුණ ගමන් කිව්වේ ඔය කරලා තියෙන්නේ රඟපාන්න ගින් දැන් විසුමක් වෙන එකක් නැහැ කියලා. ඒ වගේම ජංගිවරා බලන්න මුලින්ම යන ප්‍රේක්ෂකයා සමහර විට යන්න පුළුවන් දිල්ලාන ජංගිය ගලවලා දින එක බලන්න, බුද්ධි රන්දිනිය පියවරු දින එක බලන්න කියලයි ඇය කියන්නේ.
ඒත් යන පේශකයා පේශකාගාරෙන් එළියට එන්නේ හාත්පසින්ම වෙනස් වූ පුද්ගලයෙකු විදියටයි. ඉතින් ඒ වගේම අපේ රටේ අවුරුදු 18ට වැඩි හැම ළමයෙකුටම පෙන්විය යුතු චිත්‍රපටයක් මේක කියලාත් ඇය පවසනවා. ඇය කියන්නේ ලිංගිකත්වයේ කියන දේ අපි විරුද්ධව කතා කළ යුතු මාතෘකාවක් කියලා. එහෙම වුණොත් සමහර විට අපේ රටේ තියෙන දික්කසාද බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන් කියලාත් ඇය වැඩිදුරටත් පවසනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. නිර්මාණයක් රසවිඳිය යුත්තේ කලා දෘෂ්ටියෙන් පමණක් වන බවත් ලංකා ටයිම්ස් 24 අපි ඔබට කියා සිටිනවා. කෙසේ වෙතත් සෝමරත්න දිසානායක මාතාගේ ජංගිවරා චිත්‍රපටිය බැලුවනම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබගේ අදහසට එක් කරන්න. එවිට චිත්‍රපටිය නැරඹීමට යාමට තවමත් අදහස් කරන පුද්ගලයෙකුට ඒ පිළිබඳව හොඳ අදහසක් ගැනීමට හැකියාව ලැබෙන නිසා.